මම විශේෂයෙන් කියන්න ඕන ජනහන සංවිධානයේ සභාපති කපිල රාජපක්ෂ අපි අහලා තින්නේ අම්මේ තාත්තේ මේ කතන්දර තුල අහලා තින්නෙත් අපි දන්නෙත් අන්දරේ සීනි කාපු හැටි හැබැයි අපිට අද කියන්න වෙලා තින්නේ අnderela දෙන්නෙක් සීනි ගස් පිටින් විතරක් නෙවෙයි ෆැක්ටරිම කන හැටි ඔන්න අලුත් කතන්දර අම්මේ තාත්තේ මේ රටේ පාලකයා කියනවා ඩොලර් නැහැ කියලා අනිත් පැත්තෙන් කියන රුපියලුත් නැහැ කියලා ඒ කියන පාලකයාට අපි කියනවා මෙන්න හිලක් මෙන්න සිදුර සෙවන ගල පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව මොකද්ද මේ සෙවන ගලයි පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ හිල් මොනවද මේ දවාලේ රෑ කරන මංකොල්ල කෑම ජාවාරම මොකද්ද මේ පළවත්ත සීනි කර්මාශාලාවේ සහ සෙවනගල සීනි කර්මාශාලාවේ ඉන්නවා දැන් නැහැ සභාපතිවරයා නිමලචන්ද්‍ර ජනක නිමලචන්ද්‍ර විධායක නිලධාරියා ඉන්නවා ගාමිණී රාසපුත්‍ර මේ දෙන්න ගත්තන් පස්සේ මට නම් දැන් තේරෙන්නේ මොකද මේකේ ලොකු එක දැන් රට හැර ගිහිල්ලා ආයතනික රෙගුලාසි වලටත් පරිබාහිර වූ ගියා කෑව ගියා ආයි කන්න අදහසකුත් තියෙනවා හැබැයි එතකන් රඳවල ගියා කාවද මේ ගාමිණී රාසපුත්‍රම කිඹුලගෙන් බේරුණා හූනව ගෙදර තිබ්බා කොහොමද ලස්සනනේ වැඩේ දැන් මොකද වෙලා තියෙන්නේ මේ සීනි කර්මාශාලාවට මේ අපේ රටේ ධන නිධානයට අපේ අවශ්‍යතාවය හදන ෆැක්ටරිය තමයි මේ කිඹුල හැපුවේ හැබැයි කිඹුලගෙන් බේරුණා කිඹුලව ඉවත් කිරීම තුල කිඹුලගෙන් බේරුණා ඒ වුණාට මොකද වෙන්නේ හූන වැඩකාරයා හූන වැඩකාරයා ලෙඩා අසාධ්‍යම තමයි ලෙඩා මියා දෙන්න ඔන්න මෙන්න දීන්නේ ඒක නිසා මේ රටේ අම්මලා තාත්තලාට මේ රටේ අවංකනම් සැබෑ අවශ්‍යතාවයක් තියෙනවනම් ඕනකමක් තියෙනවනම් මෙන්න අපි පාලකයට කියනවා විශේෂයෙන්ම රණිට අපි කියන්නේ මේක රමේෂ් පතින්ට කියනවා ඔය යැමති මොකද්ද කියන්නේ මේ හුණ මොකද්ද කරන්නේ හීන්සිරු වෙනවෙයි කිචිචි ගගා මොකද්ද කරන්නේ ඔක්කොම අවුස්සනවා සේවකින් අවුස්සනවා සල්ලි පම්ප් කරනවා ඇයි මුන් ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි මේ ආයතනින් මේ පේපු සල්ලි තමයි පම්ප් කරන්නේ පම්ප් කළා මොකද්ද කරන්නේ අපේ සාන්තුවරයා වෙච්ච හිටපු සභාපති නැවත පුටුවේ පිහිටවන්න ඔව් තමයි අපේ දෙවියන් අන්න එක ඊට පස්සේ සේවකීන් කියන තව එකක් මොකද්ද කියන්නේ අපිට සුබ සාධනය වගේම රටට සුබ සාධනය ආයතනයට පරිපාලනය දුන්න සභාපතිවරයා තමයි නිමලචන්ද්‍රන් ජනක නිමලචන්ද්‍රන් එතන මොකද්ද කියන්නේ පාලකයෝ හිතනවා අම්මට උඩු සේවකයෝ ඔක්කොම බහැලා දින්නේ අයියලා ඔක්කොම බහැලා දින්නේ අවිහිංසාවාදීද හිංසාවාදීද ගැටලුවක් නැහැ මුන් බැනර් තියාගෙන මුන් කරනවා නියම හර්තාල් එකක් ජාතික සම්පත් ආරක්ෂා කරන්න අම්මේ තාත්තේ මුන්ගේ හොරිකඩ මුන්ගේ වංචාව මෙන්න මේකයි මොකක්ද ඒක වංචාවක් මං කියන්නම් හරි ඉන්ධන සංස්ථාවෙන් ගන්න පුළුවන් ඉන්ධන කංජතෙල් නීතිගත සංස්ථාවෙන් ගන්න පුළුවන් හැබැයි ඒක දෙනවා IOC එකට මොකද එතන පොඩි වාසියක් තියෙනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ පැලවත්ත උගස්
මදි ඒක නිසා හැබැයි අතිරික්තයක් තියෙන සෙවලගල හැබැයි මේ පාලකයා ඒ වැඩි අතිරික්තය පැලවත්තර දීලා අඹරන්න දෙන්නේ නැහැ මොකද එහෙම අඹරුණොත් මුන් දෙමරෙන්නේ නැහැ ඒ නිසා මුන් දෙනවා කාටද දෙනවා මේක ගල්ලොයට ගල්ලොය රාජ්‍ය සහ පෞද්ගලික අංශය සම්බන්ධ සුහද ව්‍යාපෘතිය ඒකට දෙනවා ඇයි යකෝ අපේ මැෂින් නිකන් අපේ සේවකීන්ට නඩත්තුව වියදම මේ ආයතනේ පැවැත්මට බණ්ඩාගාරේ සල්ලි ඉල්ලන්නද වෙන සල්ලි හොයන්නද අපි නිකන් අරු වැඩ අපි ඒක නිසා ඔය රනිල් මහත්තයා ළඟ ඉන්න අපි කියනවා සාගල පොඩ්ඩක් මූණ පීදලා නැකිටින් වජිර ඔයාට යම් යම් චෝදනාවන් තියෙන්න පුළුවන් අර කොමිස් මේ කොමිස් එහෙම තියෙන්න පුළුවන් හැබැයි ඉතින් ඔප්පු කරන සාක්ෂි තියෙනවද නැද්ද කියලා මමවත් දන්නේ නැහැ ඒක ඉතින් මහජන මතය ඒ වුණාට කමක් නැහැ මේ වෙලාවේ අපේ රට ගිනිගත්තු වෙලාව ආර්ථිකය රාජපක්ෂ රෙජිමේ විනාශ කරපු වෙලාව බිඳ දාපු වෙලාව ඔන්න කාර්යක්ෂමතාවය කරනවා නම් පටන් ගන්න සෙවණගලි පටන් ගන්න පළවත්තේ හරි හැබැයි එහෙම කියලා පොඩි චිත්‍රයක් පෙන්වන්න මේ 2022 11 වෙනි මාසේ 30 වෙනිදා පත්කලවනවා CS කාර්ය කියලා එහෙම මං කියන්නේ CS කරපු මහත්මේ ඒවන අතිරේක ලේකම් වරේක හැබැයි ඒ පත්තිලිපියක් තියෙනවා මේ පත්තිලිපිය දිනවා කියලා ඒ පත්තිලිපිය දෙන්නේ අපේ සමන් ඒකනායක මැතිඳු නෙවෙයි අර ගාමිණී කුලරත්න ශ්‍රීමතාණන් එයා තමයි දෙන්නේ හැබැයි ඒ මේ 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 පැටි කිරි කාගෙත් අපි දන්නවා ඒ නිසා මේ මේ රටේ ජනතාවට සංගවන්න බෑ හරි අරයකා කියනවා මම කිමුල මම ගියා හූනා කියනවා මම ජනතාවාදී ජනතා හිතයිසි ආයතනික දේශ ඔක්කොම කියනවා ආයි මුකුත් නැ සිංහල ශබ්දකෝෂේ තීන දේශානු රාගේම තීන වචන ටික මෙයා ගලපනවා ගලපලා මෙයා අ르ගලේ කරගෙන යනවා ඒ ඇස්සේ කියනවා හිතේ තිනවනේ අර සුපුරුදු ජාවාරම අ르ගලේ කරගෙන යන්න බැරුව යනවනේ आदरे ආදරවන්තින්ට වගේම මේ අවිහිංසාවාදී කුසගින්නෙන් ජීවත් වෙන වේලක් ඇරලා වේලක් කන්න බැරි මේ රටේ අම්මලා තාත්තලා විඳින වැකෙන කඳුලට අගයක් දෙන්න අපි කියනවා මේ සභාවෙදිම කියනවා මහත්යෝ ජනක මහත්යෝ අපි ආමන්ත්‍රණය කරමු එහෙම ඒ වගේම ගාමිණී මහත්තයෝ රාසපුත්‍ර මහත්තයෝ අපි එහෙම ආමන්ත්‍රණය කරමුකෝ ඔයාලගේ ඔය ජාවාරමට තීතාපි තියනවා තියනවාමයි අපි යනවා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලකටත් අපි මේ ජරටේ ජනතාව දැනුවත් කරලා ගමක් නගරයක් පාසා අපි ගන්නවා පෙස්සම් ලක්ෂයේ නෙවෙයි දස ලක්ෂයක් හරි ගන්නවා මොකද හේතුව සීනි වංචාව බදු වංචාව ගැන කතා කරපු මිනිස්සු මැරුනේ නැ මේ රටේ ඒක නිසා ඒ සීනි හදන ගහ විනාශ කරන ඒ ෆැක්ටරිය විනාශ කරන ඒකෙන් දොළ පිදෙලි දෙමින් එක එක ඇමතිවරයාට දොළ පිදෙලි දෙමින් ඔවුන්ගේ ඇම්බට්ටෙන් ගෝල බලින් වෙමින් මේ විදිහට ආයතන පාලනය කරන නිලධාරින්ට ප්‍රශ්නාර්ථයක් විතරක් නෙවෙයි තිත තියන දිනය අපි අද ආරම්භ කරා කියන එක මම සන්තෝෂෙන් කියන්න කැමතියි ඒ නිසා මම වැඩි දුර කතා කරන්නේ නැහැ අපි දෙවෙනුවත් හම්බ වෙනවා සියලුම තොරතුරු
සභාගත කරනවා අපි මේ ජනතාවට දෙනවා මේ බලන්න මොකද්ද මේ 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 ලිපිවල තියෙන්නේ ඈ නවීන ඩිස්කවරි රථයක් විල්පත්තුව ප්‍රදේශයේ හෝටලයක් සැඳීම සඳහා වටිනා ඉඩමක් කොළඹ ප්‍රදේශයේ පිහිනුම් තටාක සහිත තට්ටු නිවාසයක් යකෝ සූට්කේස් බෑග් එකයි ඈ එක කලිසමයි යට ඇඳුමයි ඇඳගෙන ගිහිල්ලා එක ෂර්ට් එක ඇඳගෙන ගිය උන් මෙන්න කොළඹට එන්නේ ආයිසරයක් මේ විදියට ඇයි ක්‍රීප පටියක් කොළඹින් තමයි ගෙනියන්නේ එච්චර බඩු මඩු නැද්ද ඈ ලී මඩු නැද්ද අන්න එහෙම තත් එක තමයි තියෙන්නේ අනිත් එක අපි කියනවා මේකේ ඔය පරිපාලනයේ හිටපු එකෙක් අනියම් මිනි මැරුම්ද දන්නේ උගේ නිල රතේටත් කියලා යට වෙලා එකෙක් ඉන්නේ මැරුණා හරි ඒ සම්බන්ධ වාර්තාත් අපේ ළඟ තියෙනවා අපි කඩදාසියතුව තමයි කතා කරන්නේ අපි සාක්ෂියතුව තමයි කතා කරන්නේ අවසාන වශයෙන් කියනවා උඹලගේ ජාවාරම නැවැත්වුවේ නැතුනොත් ඔය ඊනියා උසිගැන්වීම නැවැත්වුවේ නැතුනොත් මාධ්‍ය අපිත් එක්ක ඉන්නවා ප්‍රධාන මාධ්‍යත් ඉන්නවා සමාජ මාධ්‍යත් ඉන්නවා මිනිසුත් අපිත් එක්ක ඉන්නවා අපි සටන ඉදිරියටම ගෙනියනවා ගෙනියනවා මයි කියමින් මන්නේ යනවා